Fintech Smart Cash Smart Obatamai Amatana Bindu Ekaka Hatai Desi IC. Then Little Deke Coca Cola Gaksamaga Sera Kotuko to Pack Gak Nomile Trikunamala Tel Tanki Sankirni Tamunatra Matagati Me Sankirne Gan Dammampila Amatya Kip Prakasa Indu Lanka Giusuming Sada Kalikoma Tanki Anuna Medunaku පුළුවන් නම් පෙන්වන්න කිව්වා අවුරුදු 35කට තියෙන බදු කිවුසුමක් එහෙම එකක් නැහැ කිව්වා මම යන්නේ ටැංකි ටික ආපසු ගන්න කිව්වා මාර්තු මාසේ 16 අග්‍රාමාත්‍යවරයා ඉඳලා ඉදිරියේදී කොලොන්නාවේ කිව්වා මම සුබදායක ආරංචිය පණිවිඩයක් කියනවා ඉන්දියා මාකොම්සාරි සෙකඟුණා නුබෝ දිනකින්ම ටැංකි ටික අපිට ලැබෙනවයි කියලා මේ කිව්වේ කවුද උදේ ගම්මම් දැන් එතුමා ආණ්ඩුව ගැසට් රිවර්ස් කරා වගේ අත්‍යවශ්‍ය බාණ්ඩවල අමති කීපු සීලු දෙ රිවර්ස් කරලා අද යා කීපු සීලු දෙ බොරුයි කියලා පිළිගන්නවා කණිත ලැමිතිවර වශයෙන් කැබිනට් ඇමතිවර වශයෙන් බලය පාවිච්චි කරලා අපි කියන කීනේවට මඩ කතා කියමින් ඇත්තට මුහුණ දෙන්න බැරුව බොරු කියලා අද ඒ සීලු දෙ බොරු බව ඔහු පිළි අරන් තිනවා මොකද්ද මේ තියෙන ඇමති ගෙලියුම ගෙඩිය පිටින් අපිට ගන්නවා කියපු ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයේ 2018 නඩු දෙකක් දැම්මා 318 එකක් ඊළඟට 319 චීනවරය ට්‍රින්ග තෙල් ගිවුසුමක් නැහැ ඒක අක්‍රියයි අධිකරණයට ගියා අධිකරණයේ නඩු දෙකක් තියෙනකොට යහපාලන රජය ක්‍රියාත්මක කරන්න යනකොට 2017 අපි පැහැදිලිව ගිහිල්ලා හමු වෙනවා කිව්වා අධිකරණ ක්‍රියාවලියක ක්‍රියාමාර්ග ගන්න එපා ඒ වගේ ගත්තේ නැහැ අද නීතිඥ උදේ ගම්මම්පිල ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු දෙකක් තියෙද්දී නීති විරෝධී ගිවිසුමක් කියලා තියෙද්දී ඇමති ලියනවා සභාපතිට තෙල් සංස්ථාවට ඉන්දියා IOC සභාපති නෙමෙයි තෙල් සංස්ථා සභාපතිට 2021 දෙසැම්බර් 20 මොකක්ද ලියන්නේ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ් දැන් තියෙන එක පීටල සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් කියලා අන්න ඒකේ දෙක මේ යන්නේ මොකක් ගෙඩිය පිටින් දෙන්න දැන් ඇමති කිව්වා ඉන්දියාවට සදාකාලිකව ටැංකි දීලා පුළුවන් නම් අවුරුදු 35කක් යන බොරු සම්පූර්ණ දීලා සම්පූර්ණ දිනුවන මේ ලියුම ලියන්න ඕනේ කවුද? ඉන්දීය බලශක්තිය ඇමති. කාටද ලියන්න ඕනේ? LIOC එකේ එහෙම නැත්නම් ඒක ප්‍රධාන කාර්යාලය වෙන IOC එකේ සභාපතිට. මේ ලියන්නේ කවුද? ලංකාවේ බලශක්තිය. ඉන්දියාවට සදාකාලික දුන්න දෙයක් ලියන්න මෙයාට බලයක් තියෙනවද? මේ පට්ටපල් බරු ජාතියේ සම්පත මර්මස්ථානේ යුදමය ආර්ථිකමය සමාජමය දේශපාලන මර්මස්ථානේ LIOC එකට දෙන්න මිලියන මේක තමයි අපි ආවල්ල කාලේදී ජූසුමක් ගහන්න යනකොට අධිකරණේ නඩු తీරින් දෙපයි කියලා නැවැත්තුවේ දැන් උත්තර තියෙනවා තමුන්නාන්සලට මතක ඇත මේ විශ්වාස භංගයේදී උදේ ගම්මන්පිල වියතානෝ කියපු දේවල් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය අපසතු කර ගන්න එක නවත්තන්නද මට විශ්වාස භංගයක් ගෙනා නෑ විකුණුනොවයි කියලා දන්න හින්දා එලවන්න හැබැයි ඔළු ගෙඩි වැඩි වෙලා කොන්දක් නැති ආණ්ඩුව මේ දේශද්‍රෝහය තියාගත්තා. අද ඒක විපත. මේකේ තියෙන එකක් කැමති කරලා නැහැ. නලපද්ධතිය දැම්මේ නැහැ. පිරිපහදු ඉදි කිරුවේ නැහැ. මන්නාර්මේ ගෑස් තිනක බිලියන 200 ගානක එක ගෑස් ලිනක් දෙන්න බැරි වුණා. ටෙන්ඩර් ගඳවන්න. ඒකවත් කරපු නැති ඇමතිවරයා අපේ සම්පත දීලා දාන. අවුරුදු 61ක් පැරණි 1961 අංක 28 දරන තෙල් සංස්ථා පනත සංශෝධනය කරා. මොකටද සංශෝධනය කරේ? මෙන්න මේ තීනවරය තෙල් ටැංකි අන්තර්ස්ථානයේ LIOC එකට සමාගමක් අටවලා දීලා ත්‍රිකුණාමලේනුත් තෙල් බෙදන්න ඉන්දියා තව සමාගම් වලට තෙල් බෙදීමේ අවසර දෙන්න පිරිපහදු ඉදි කිරීම අවසර දෙන්න සහ 2023 දෙසැම්බර් අවසන් වෙන ලංකාවෙන් යන්න තියෙන LIOC එකට බලපත්‍ර කාලය දීර්ඝ කරන්න මේකේ තියෙනවා 2-4 වගන්ති මොකද්ද සංශෝධනය පිරිපහදු ඉදි කිරීම පිරිපහදු වලින් බොරතෙල් නිෂ්පාදනය කිරීම ගබඩා කිරීම අලෙවි කිරීම බෙදා හැරීම සුදුසුකම් සපුරන ඕනෑම ආයෝජකයෙකුට ලබා දීමට කැබිනට් අනුමැතිය අර ඇමතිවරයාට බලතල ගැනීම මොකද්ද සංශෝධනය කරේ 1961 අංක 28 දරන පනතේ කියනවා පා ඈ වගන්තියෙන් පිරිපහදු ඉදි කිරීම බොරතෙලෙන් පිරිපහදු ඉදන් නිෂ්පාදනය කිරීම ගබඩා කිරීම බෙදා හැරීම පූර්ණ ඒකාධිකාරී තෙල් සංස්ථා සතු වී අන්නේ වගන්තිය තමයි මේ देश प्रेमी आंडव देश प्रेमी अमित संशोधने इंडिया www.headlinenews.lk बलमेल इदिरियन